ताइवाने संबंधी चीन सह ताइवाने किसी अवस्था पेटलने कोट जपाने ये युद्ध में तत्व कहते हैं जपाने तेक संबंध वेद मेक इतर विधेयक विवाद बोट पत्ला जपाने विवाद हेतु जपाने तमंगे आरक्षक वेदम वेडिकरण कटयुत करकिन यान पारिसरिया तुल इतक अत्र जपाने मेवा युद्ध संबंध वेद ජපානයට චීනයෙන් ප්‍රහාරයක් එල්ල වෙයිද? ඕක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් මේක ගැන කෙලින්ම ඔය ප්‍රශ්නේ ගැනම කෙලින්ම හිතුවොත් ඒ ජපානයේ මේකට සම්බන්ධ වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ කවදා හරි දවසක තායිවානය සම්බන්ධ ගැටලුව විසඳා ගැනීම සඳහා චීනය අනුගමනය කරන ක්‍රමවේදය මත. චීනය තායිවානයට ඍජු ආක්‍රමණයක් එල්ල කරනවද? එහෙම නැත්නම් වෙනත් යම් කිසි ආකාරයකින් තායිවානය අල්ලගන්න තායිවානය තමන්ගේ පැත්තට ගන්න තමන්ගේ ග්‍රහණයට නතු කරගන්න වෙන වෙන මොකක් හරි සැලසුමක් ඒගොල්ලන් ක්‍රියාත්මක කරනවද කියන කාරණාවල් මත මේක තීරණය වෙනවා. එහෙම නැතුව අපිට තනි එකපාරටම අනුමාන කරන්න අමාරුයි. සිද්ධ වෙන දේවල් අනුව තමයි මේ කටයුත්ත තීරණය වෙන්නේ. අනික් කාරණේ තමයි එහෙම ගැටලුවක් අවස්ථාවේදී ඇමරිකාව මොන වගේ ක්‍රියා මාර්ගයක් ගන්නීද කියන කාරණේ මතත් जपाने दिहावर्तीन प्रतिचार विनस्वेन पुलवाम कद जपाने थानियम चीन तक हेपेन अन्े कुहमठात अमेरिका वकट मेदिहत्न सिद्धवेन वैम किसी आकार यदि अमेरिका मिलिटरी में मेदिहत्ति मरोत् अमेरिकन खंदूर जपाने तीर निशा अनिवार्य में जपाने दिहावरा चीन तारजने लवी में हकीयावतीन इतकोट मे मेहम गैटल कतिनोत् मे युद्ध गैटुम දැවැන්ත ගැටුමක් දක්වා වර්ධනය වීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙම තත්ත්වයකදී ජපානයට තර්ජනයක් එල්ල වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ජපානය පටන් අරගෙන තියෙනවා ඒගොල්ලන්ගේ ආරක්ෂක වියදම් වැඩි කරන්න. ඒගොල්ලන්ගේ සැලැස්ම තමයි 2027 වෙද්දී ඒගොල්ලන්ගේ ආරක්ෂක වියදම දල දේශීය නිෂ්පාදිතයෙන් 2% දක්වා වර්ධනය කරගන්න එක. එතකොට ඒගොල්ලන්ගේ මේ අලුතෙන් ඒගොල්ලන් මීට මාස කිහිපයකට කලින් හඳුන්වා දීපු ජාතික ආරක්ෂක ක්‍රමෝපාය වැඩපිළිවෙල යටතේ නැෂනල් සිකියුරිටි ස්ට්‍රැටජි එක යටතේ ඒගොල්ලෝ මේ කාරණාව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් 2023 අවුරුද්ද ගත්තොත් 2022 කට සාපේක්ෂව 26%ක වර්ධනයක් ආරක්ෂක වියදම්වල තියෙනවා. ඩොලර් බිලියන 52ක් තමයි 2023 ආරක්ෂක වියදම් ඇස්තමේන්තු. මේගොල්ලන් මේකෙදී කරන්න උත්සාහ කරන දේවල් තමයි එක පැත්තකින් යුද්ධමය යුද්ධ හමුදාව ගත්තොත් ජපානයේ තියෙන self defense forces කියන එක ආරක්ෂක හමුදා කියලා තමයි ඒවට කියන්නේ. හැබැයි තින් ඒවා යුද්ධ හමුදාම තමයි. අර ස්වය ආරක්ෂක හමුදා කියලා කියන්නේ හේතුව තමයි ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ව්‍යවස්ථාවෙන් කියලා තියෙනවා ආක්‍රමණිකකාරී යුද්ධ වලට පැටලීමට ඒගොල්ලන්ට අයිතියක් නැහැ කියන එක. ඔන්න ඔය කාරණේ තමයි ඒ self defense forces කියලා ඒගොල්ලන්ගේ සන්නද්ධ හමුදා නම් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ දැනටත් ලෝකේ ආරක්ෂක වියදම් ගත්තොත් පළවෙනි රටවල් කීපය අතර ඉන්නවා. වගේම ඔය 2027 වෙද්දී ඒගොල්ලන්ගේ ආරක්ෂක වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 2% දක්වා ගෙනිච්චොත් එහෙම ඒගොල්ලෝ තුන්වෙනියට වැඩියෙන්ම ජාතික ආරක්ෂාව සඳහා වියදම් කරන රාජ්‍ය බවට පත් වෙනවා. එතකොට මේගොල්ලන්ගේ මේ අලුත් වැඩපිළිවෙල යටතේ ඒගොල්ලන් බලාපොරොත්තු වෙන ප්‍රධාන කාරණා අතර දැන් යුද හමුදාවගෙන ගත්තොත් එහෙම ඒ යුනිට්ස් වල පුහුණුව වැඩි කිරීම විශේෂ කණ්ඩායම් වැඩි දියුණු කිරීම වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ නාවික හමුදා ශක්තිය පුළුල් කිරීම සහ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හැකියාව මිසයිල පද්ධති ගුවන් යානා ඒ වගේ දේවල් වැඩි දියුණු කිරීම ඒගොල්ලන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒගොල්ලෝ තව දෙයක් බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ගේ ස්වදේශීය ආයුධ කර්මාන්තය දියුණුකරණ එක. ඒගොල්ලන්ට දැනටත් තමන්ට අවශ්‍ය දේවල් යුද්ධ හමුදාවට අවශ්‍ය දේවල් බොහොමයක් ඒගොල්ලන්ටම නිෂ්පාදනය කරගැනීමේ හැකියාව තියෙනවා. නාවික හමුදාවට අවශ්‍ය දේවල්නුත් විශාල ප්‍රමාණයක් 80-90% විතර ඒගොල්ලන්ට හදා ගන්න පුළුවන්කම තියෙනවා. එයාලට ගුවන් හමුදාවට සහ මිසයිල පද්ධති ඒව තමයි ඒගොල්ලන්ට විශේෂයෙන්ම ඇමරිකාවෙන් ලබා ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ තමන්ගේ ස්වදේශීය ශක්තිය වර්ධනය කරගෙන තමන්ගේ යුද්ධ හමුදාවට සහ නාවික හමුදාවට අවශ්‍ය කරන දේවල් ස්වදේශීයවම නිපදවා ගැනීම සඳහා ඒගොල්ලන් අවධානය යොමු කරලා තියෙනවා ඊළඟ අවුරුදු වල. ඊට අමතරව තවත් කාරණයක් තමයි කුඩා දූපත්වල ඒගොල්ලන්ගේ යුද්ධ කඳවුරු ඉදි කිරීම. දැන් චීනයට තායිවාන ගැටලුවත් එක්ක තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි පැසිෆික් සාගරය දිහාවට විවෘත මාර්ගයක් ඒගොල්ලන්ට නැතිකම. ජපන් දූපත් ප්‍රධාන දූපත් හතර තියෙනවා, තායිවානයේ තියෙනවා, පිලිපීනයේ තියෙනවා. ඒ වගේම ප්‍රධාන ජපන් දූපත් හතර ඉවර වෙන තැන ඉඳලා
තව රියුකු දූපත් කියන දූපත් දාමය තායිවානය දිහාවට එනවා. ආයි තායිවානයයි පිලිපිනය අතරත් පොඩි පොඩි දූපත් එකක් තියෙන. ඔය විදිහට පැසිෆික් සාගරයට විවෘත වෙන්න ඒගොල්ලන්ට මාර්ග අවහිර කරන්න පුළුවන්කම තියෙනවා ඔය දූපත් රාජ්‍යන් වලට. එතකොට තායිවානය යම් කිසි ආකාරයකට චීනයේ පාලනයට නතුනොත් මෙන්න මේ දූපත් දාමය කැඩෙනවා. එතකොට එතන ඉඳන් චීනයට පුළුවන් විවෘත මාර්ගයක් විවෘත කරගන්න පැසිෆික් සාගරය දිහාවට. මෙන්න මේ දූපත් දාමයට චීන කියන්නේ පළවෙනි දූපත් දාමය කියලා ෆස්ට් අයිලන්ඩ් චේන් එක කියලා. මෙන්න මේ ෆස්ට් අයිලන්ඩ් චේන් එක තුළ ඒගොල්ලන්ගේ බලපරාක්‍රමය විහිදෙන එක තමයි චීනයේ පළවෙනි අරමුණ වෙන්නේ. එතකොට තායිවානය යම් කිසි ආකාරයකින් චීනයට ග්‍රහණය කරගන්න පුළුවන් වුණොත් ඒකෝර ඒගොල්ලන්ගේ ඒ ඒ ඒ ප්‍රශ්නේ විසඳෙනවා. හැබැයි දැන් ජපානයේ කතේ වලන්ට සාමුද්‍රීය සීමා පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ සෙන්කාකු දූපත් එමත් මේ ඒ දූපත් සම්බන්ධයෙන් චීනය කියන්නේ දයියෝ දූපත් කියලා ඒ දූපත් සම්බන්ධයෙන් ඉතින් ඒ ඒවා විසඳා ගන්නත් චීනය යම්කිසි අවස්ථාවක කටයුතු කරයිද කියන සැකයක් තියෙනවා. දැන් මේ දවස්වල සමහර කාලවල ජපානයට තර්ජනය වෙන විදිහට චීන වෙළඳ වෙරළ ආරක්ෂක නෞකා ඒ සෙන්කාකු ප්‍රදේශයේ සැරිසරනවා. එහෙම දේවල් වෙනවා. නමුත් එතනින් එහාට ලොකු දෙයකට චීනය යන්නේ නැහැ මේ වෙලාවේ. ජපානයේ ඔය පොඩි දූපත්වල, ඒ කියන්නේ ප්‍රධාන දූපත් හතරේ ඉඳලා රියුකු දූපත්, තායිවානය දිහාවට එන දූපත් අතරින් දූපත් පහක විතර ඒගොල්ලෝ මිලිටරි බේසස් හදනවා මේ දවස්වල. මගාෂිමා, අමාමි, ඔෂිමා, මියාකෝ, ඉෂිගාකි සහ යොනගාමි වගේ දූපත්වල. දැන් මේ දූපත්වල මේ මිලිටරි බේසස් හදන එක සම්බන්ධයෙන්, හමුදා කඳවුරු හදන එක සම්බන්ධයෙන් උත් විවාදයක් තියෙනවා. මොකද මේ දූපත්වල ඉන්න සමහර අය කියන්නේ ඒගොල්ලන්ව අනවශ්‍ය විදිහට ඉලක්කයක් බවට පත්වීමේ ඉඩකඩ තියෙනවා මේ කටයුත්ත නිසා කියලා. නමුත් ඒකට අනිත් පැත්තට එල්ල වෙන ප්‍රතිතර්කය තමයි යම් කිසි විදිහකට චීනයෙන් තර්ජනයක් එල්ල වුණොත් ඒ සඳහා මුහුණ දෙන්න සූදානම් වීම සඳහා මේ දූපත්වල ඒගොල්ලන්ගේ මිලිටරි කඳවුරු ඉදිකිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා කියන එක. ඒතකොට මේ දෙපැත්තේ තියෙන වාදෙත් එක්ක තමයි මේ දවස්වල ජපානයේ ඔය දූපත්වල ජනතාව ජීවත් වෙන්නේ. ඉතින් ජපානයේ සූදානම් වෙනවා ඒ අනුව පැහැදිලිවම යම් කිසි ආකාරයක ප්‍රතිප්‍රහාරයක් එල්ල වුණොත්, ප්‍රහාරයක් එල්ල වුණොත් ඒකට මුහුණ දෙන්න. විශේෂයෙන්ම තායිවානය සම්බන්ධ ගැටලුවට ඇමරිකාව සම්බන්ධ වුණොත් අනිවාර්යයෙන්ම ජපානය සම්බන්ධ වෙනවා. මොකද ඇමරිකන් කඳවුරු ජපානයේ තියෙන නිසා. මේ ජපානයේ තියෙන අර්බුදය තමයි මේ ආරක්ෂක වියදම ඒගොල්ල කොහෙන්ද හොයාගන්නේ කියන එක. ආරක්ෂක වියදම් වැඩි කිරීම සම්බන්ධයෙන් මීට අවුරුදු 5කට විතර කලින් තිබිච්ච ජනතා කැමැත්තට වඩා ලොකු ජනතා කැමැත්තක් දැන් තියෙනවා. මොකද එක පැත්තකින් උතුරු කොරියාවේ තර්ජනය, අනිත් පැත්තෙන් යුක්‍රේනයේ යුද්ධය, අනිත් පැත්තෙන් තායිවානය සම්බන්ධයෙන් චීනය නිරන්තරයෙන් තර්ජනාත්මකව කතා කිරීම තුළ මේ වෙනකොට ආරක්ෂක වියදම් වැඩි කිරීම පිළිබඳව සහයෝගයක් තියෙනවා. 2022 කරපු සමීක්ෂණයකදී පෙන්නලා තියෙනවා 55%ක් දෙනා ජපන්ු කැමතියි කියලා ආරක්ෂක වියදම් වැඩි කරනවට. ප්‍රශ්නේ තියෙන්නේ ඒ සල්ලි කොහෙන්ද හොයාගන්නේ? සල්ලි හොයාගන්න බදු වැඩි කරන්න අවශ්‍යයි. නමුත් බදු වැඩි කිරීමට විශේෂම ආරක්ෂාව, ජාතික ආරක්ෂාව සඳහා අවශ්‍ය කරන වියදම් සොයා ගැනීම සඳහා බදු වැඩි කරනවට ජපානයේ ජනතාවගේ වැඩි කැමැත්තක් නැහැ. අනික ජපාන ජනතාවට තමගේ සුභසාධන කටයුතු පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ජපාන ජනතාව වයසට යනවා. එතකොට ඒ අයගේ සුභසාධන සඳහා වියදම් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඔය වගේ දේවල් වලටත් මුදල් අවශ්‍ය වෙනවා. ඉතින් ජපාන ආණ්ඩුව දැන් මේ වෙනකොට කල්පනා කරමින් ඉන්නවා පරක්කු කරන්න නැතුව ඉක්මනින් ඡන්දයක් ඇඳවලා බදු වැඩි කිරීමේ වැඩපිළිවෙල ඉදිරිපත් කරලා ඒ සඳහා ජනතාවගේ සහයෝගය ලබා ගැනීමට, ජනතා වරමක් ලබා ගැනීමට, ජනතා වරමක් ලබාගෙන ඊට පස්සේ ඊළඟ ආණ්ඩුවක් යටතේ බදු වැඩි කිරීම. ඒක ඒගොල්ලන්ගේ ඒගොල්ලන් කල්පනා කරන එක කාරණයක් බවට පත් වෙලා තියෙනවා. මේ අතරේ දැන් මුදල් සොයා ගැනීමේ අර්බුදයකට ජපානයේ යනුව පත් වෙලා තියෙනවා. ඉතින් මේකෙදි වැදගත් කාරණේ තමයි චීනයට තියෙන යුද්ධ ශක්තියත් එක්ක, චීනයට තියෙන මිසයිල, චීනයට තියෙන මේවත් එක්ක චීනයෙන් යම් කිසි ආකාරයක දරුණු ප්‍රහාරයක් එල්ල වුණොත් ඒකට මූණ දීම සඳහා ජපානයට තමන්ගේ ශක්තිය තව බොහෝ සෙයින් වර්ධනය කරගත යුතුයි. මේ මොහොත වෙනකොට ඒගොල්ලෝ ඒ වගේ දෙයකට සූදානම් නැහැ. ඉතින් ඒ වගේ දෙයකට සූදානම් තත්වයකට පත්වීම සඳහා ජපානයට ලොකු වියදමක් දරන්න වෙනවා. එක මහාචාර්යවරයෙක් ළඟදී වාර්තාවට සටහනකදී කිව්වා වගේ, ජපාන් මහාචාර්යවරයෙක් කිව්වා වගේ ජපානයට චීනයෙන් එන තර්ජනයක් සඳහා සම්පූර්ණයෙන් සූදානම් වෙන්න නම් ජපානයේ බංකොලොත් නොවී
සූදානම් වෙන්න අමාරුයි. ඒ වියදම දරන්න අමාරුයි. ඉතින් ඔන්න ඔය අභියෝගය ජපානයට තියෙනවා ඊළඟ අවුරුදු වලදී.